සුබ සන්ධ්‍යාවක්. ඔබේ කොන්නේ සමස හයයි තිහ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නජිත් මාතරකේ. මම ගයාලා ක්‍රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් හෙළිදරව්වක්. සියලු දෙනාටම නින්දා අපහාස කරලා ජාත්‍යන්තර සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ කුමන්ත්‍රණය මේක අස්සේ තියෙනවා. ශානිකේ තොරතුරු මෝසමකින් අධිකරණයට නායකත්වය පිළිබඳ ජාපේ මත ගැටේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් සජිත් ප්‍රේමදාස මැතිතුමාත් කරු ජයසූරිය මැතිතුමාත් අනාගත එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ගමන් කළ යුතුයි කියන තීරණය ආවා. කවුරුත් එකම වුණේ නැහැ නායකත්ව මණ්ඩලයකට යන්න. විශ්වවිද්‍යාල වැටුප් විෂමතා විසඳීමට කමිටුවක්. වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද. පිපාසයට ජලය නොදුන් ඕස්ට්‍රේලියාවේ ඔටු දඩයම. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කෙරෙන දුරුතු පුරපසළොස්වක පොහෝ දිනය අදයි. බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනය සිදු වූයේ අද වැනි දුරුතුපුර පසළොස්වක පොහෝ දිනකයි. මහියංගණයට වැඩි උන් වහන්සේ යක්ෂයන් දමනය කළා. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කර සෝවාන් ඵලයට පත් සුමන සමන් දෙවියන්ට කේශ ධාතුන් මිටක් ලබා දීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් දුරුතුපුර පසළොස්වක පොහොය දිනයේ සිදුවුණා. එම කේශ ධාතු තැන්පත් කර මහියංගන මහසෑය ඉදිකර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීමත් බිම්බිසාර රජතුමා වේළුවනාරාමයේ බුදුසසුනට පූජා කිරීමත් සිදු වී ඇත්තේ අද වැනි දුරුතු පොහෝ දිනක බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ. ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සෑම පුන් පොහෝ දිනකම විකාශය කරන සවනක් රැස් වැඩසටහන මෙවර ගෙනෙනු ලැබුවේ කමරුපිටිය හොරපාවිට ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානයේ සිටයි. පූජ්‍ය දොරොව්වේ ඥානරතන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් දාන ශීල භාවනා ඇතුළු පින්කම් රැසක් අද පෙරවරුවේ සිටම එම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් ඤාපා බෙවර්ධන මහතා ඇතුළු සැදැහැවතුන් රැසක් ඊට එක්ව සිටියා. ලක්කඬ ගුවන්විදුලියේ ශාසනාලෝක වැඩසටහන පැවැත්වුණේද කඹුරුපිටිය හොරපාවිට ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානයේදී. සාමණේර භික්ෂුන් වහන්සේට ධර්ම ග්‍රන්ථ පිරිනැමීම සහ උන්වහන්සේ ශාසනයට පූජා කළ දෙමාපියන්ට උපහාර පිදීමද මෙහිදී සිදු කෙරුණා. අම්මා කියන බුදු මග යන ලොව සම්මා නිමගුණ ඇති අම්මා මගේ බුදු වේවා. ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ වාර්ෂික දුරුතු මහා පෙරහැරේ අවසන් පෙරහැර මංගල්‍ය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මංගල හස්තිරාජයා මත සදාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුවයි පෙරහැර කටයුතු ආරම්භ වූයේ. කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පින්කම සංවිධාන කෙරුණේ. අමාත්‍ය චමල් රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අලියතුන් සහ නර්තනාංග රැසකින් සමන්විත වූ පෙරහැර නැරඹීමටද විශාල ජනකායක් මග දෙපස රැස්ව සිටියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසයේ මෝසමක් මගින් ගන්කුඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.
ශානි අබේසේකර මහතා හිටපු රාජමාත්‍ය රංජන් රාමනායක මහතා සමග සිදු කළ ආන්දෝලනාත්මක දුරකථන සංවාද පිළිබඳ තොරතුරු මෙවන විට හෙළිව තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැදගත් අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙමින් රහස්‍ය කරුණු දුරකථන සංවාද මගින් සාකච්ඡා කිරීම සහ ශ්‍රී ලංකා පොලිසිය අපකීර්තියට පත්වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම ඇතුළු කරුණු ගණනාවක් යටතේ ශානි අබේසේකර මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම කරුණු මත ජාතික පොලිස් කොමිසම ශානි අබේසේකර මහතාගේ වැඩ තහනම් කිරීමට පසුගියදා කටයුතු කළා. එසේම ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහුගේ විදෙස් ගමන්ද මේ වන විට තහනම් කර තිබෙනවා. ජනතාව තුළ අධිකරණයේ කෙරෙහි වූ විශ්වාසය පළතුකොට ජාත්‍යන්තරයට රට පාවා දීමේ දේශද්‍රෝහී කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන බව පූජ්‍ය එල්.ඒ. ගුණවංශ ස්වාමින් වහන්සේ පවසනවා. මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ කියා සිටියේ ශානි අබේසේකර වැනි දූෂිත නිලධාරීන්ගේ දඩයමට ලක්ව සිරගතව සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට වහා සාධාරණයේ ඉටු විය යුතු බවයි. විශේෂයෙන්ම අද වෙනකොට අධිකරණය පිළිබඳව ජනතාව තුළ තිබුණු විශ්වාසය බිඳවට්ටල තියෙනවා. එහෙමනම් මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හැටියටයි මා කල්පනා කරන්නේ. වත්මන් ජනාධිපතිතුමා පත් කරගෙන තිබුණු තර්ජන ගර්ජන ඉවත් කළා. සැනසීමෙන් ජීවත්වීමේ අයිතිය ලබල දෙන්න කටයුතු කළා. ඒ අයිතිය යලිත්වරක් නැති කිරීම සඳහා මේ දේශද්‍රෝහී පුද්ගලයන් කීප දෙනෙක් කටයුතු කරන බව දැනෙනවා. සියලු දෙනාටම නිඳා අපහාස කරලා ජාත්‍යන්තර සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ කුමන්ත්‍රණය මේක අස්සේ තියෙනවා. බටහිර බලවේගවලට දක්කගෙන යන්න පුළුවන් රටක් හදන්න කටයුතු කරපු බව පේනවා. තමන්ගේ පක්ෂ නායකයත් පාවා දීලා, උපනායකයත් පාවා දීලා, තවමත් ඒ පක්ෂවලින් කිසිම තීරණයක් කරන්නේ නැහැ. එහෙමනම් මේ පක්ෂත් මේ කුමන්ත්‍රණයට සම්බන්ධද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේ තත්ත්වයට එක්සත් ජාතික පක්ෂයේ වැටීම ගැන වට්ටපු එක ගැන හරි වේදනාවක් තියෙනවා. රහස් පොලිසිය සම්පූර්ණ කොන්ත්‍රාත් කම්පැනියක් හැටියට කටයුතු කරලා තියෙනවා. තිබුණු රජයේ මගින් ත්‍රිවිධ හමුදාවේ පොලිසිය බොහෝ දෙනෙක් සිරගත කළා. මේක මහා පාපයක්. ශානි අබේසේකරලා වැඩි මිනිසුන් කතා කරන හැටි දැක්කහම, ක්‍රියා කරපු හැටි දැක්කහම මේ මිනිස්සු වෙනුවෙන් යුක්තිය සහ සාධාරණත්වය මේ රජය මගින් වත්මන් ජනාධිපතිතුමා ඇතුළු පිරිස ලබා දිය යුතුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙල පිළිබඳවද උන්වහන්සේ මෙහිදී අදහස් පළ කළා. වර්තමාන ජනාධිපතිතුමා දැන් ජනතාව අතරට ගිහිල්ලා තියෙනවා. මෙතෙක් හිටපු ජනාධිපතිවරුන් අතර අපි අපේක්ෂා කරපු දේ ජනතාවගේ නාඩිය අල්ලගෙන ගමන් කරන ජනතා නායකයෙක් ජනාධිපතිවරයෙක් අපට ලැබිලා තියෙනවා. ඒ නිසා ජනතාවගේ යුතුකමක් ඔහුත් ආරක්ෂා කරගන්න එක දැන් කළ යුත්ත නොකළ යුත්ත ඔහු හොඳට අවබෝධයක් ඇතිව යනවා. එතුමාගේ වැඩපිළිවෙල පිළිබඳව මම ඉතාම සතුටකින් ඉන්නවා කියන එක නම් පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. මේ අතර නීතිඥ සංවිධාන ජාතික එකමුතුව මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ අධිකරණ පද්ධතිය පිරිසිදු කිරීමේ අවස්ථාව මෙම හෙළිදරව්වෙන් නිර්මාණය වී ඇති බවයි. මේක තමයි ලංකාවේ අධිකරණ පද්ධතිය සුද්ධ කරන්න පුළුවන් හොඳම අවස්ථාව. වික්ලීක්ස් හෙළිදරව්වෙන් පස්සේ රංජන් ලීක්ස් හෙළිදරව්ව තමයි මං හිතන්නේ මේ සිද්ධ වෙච්ච හොඳම හෙළිදරව් විදිහට අපි සලකන්නේ. වහාම මේ සියලු හඬපට ප්‍රසිද්ධ කරන්න දැන් ධම්මික හේමපාල කියන කඩුවෙල කලින් මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කර ගරු විශ්වකාරතුමා රෑ 12ට අධිකරණය විවෘත කළා. බැසිල් රාජපක්ෂලා, යෝෂිත රාජපක්ෂලා ඇතුළට දැන් රෑ 12ට එතුමාගේ දුරකථනයට ඇමතුම් පිටපිට ඇමතුම් මෙමින් සිටියා. නීතිජොරු සියලු දෙනා ඉදිරිපිටදී දැන් තේරෙනවා මොනවද රෑ 12ට ඒ ගරු විනිශ්චකාරතුමාට ආපු ඇමතුම් කියලා. මේ අධිකරණ පද්ධතිය ගැන විනිශ්චකාරවරු ගැන පළුදු වෙලා තියෙන ජනතා විශ්වාසය නැවත ඇති කරන්න කියලා ගෞරවණීය ඉල්ලීම අපි ගරු අග්‍රවිනිශ්චකාරතුමාගෙන් වගේම අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලා සිටිනවා. පොලිස් කොමිසම පිළිබඳවද නීතිඥ මනෝජ් ගමගේ මහතා මෙහිදී අදහස් පළ කළා. අපේ ස්වාධීන පොලිස් කොමිසමට කියනවා කරුණාකරලා ඔබතුමන්ලා ඉල්ලාස් වෙන සියලු දෙනාම පිළිලැජ්ජයි ඔබතුමන්ලාගේ ක්‍රියාකලාපය. කූට උපක්‍රම පෞගිය කාලය පුරා පොලිස් කොමිසම දියත් කරන ලැබුවා. ඒ විතරක් නෙමේ රංජන් රාමනායක මහත්තයාගේ හඬපටේ එක්තරා තැනක කියනවා පොලිස් කොමිසමේ නිශාන්ත කන්දප්ප මහත්මයාගේ මාරුවීමක් අවලංගු කරගත් ආකාරය. එහෙමනම් ඉතාමත් පැහැදිලි ලංකාවේ ස්වාධීන පොලිස් කොමිසම පෞගිය කාලය පුරාම රජයේ අතකොළුවක් ලෙස භාවිතා වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල පද්ධතියේ වැටුප් විෂමතා විසඳීම සඳහා කමිටුවක් පත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලවලට අදාළ වැටුප් විෂමතා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. විශ්වවිද්‍යාල පද්ධතියේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කර විසඳුම් ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. වැටුප් විෂමතා පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් කර විධිමත් ක්‍රමවේදයක් නිර්දේශ කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නා. එහිදී තීරණය කෙරුණේ මේ සඳහා කමිටුවක් පත් කර එමගින් නිර්දේශ ලබා ගැනීමටයි. මැති ඇමතිවරුන් සහ නිලධාරීන් කිහිප දෙනෙකු මෙම සාකච්ඡාවට එක්ව සිටියා. මේ අතර වයඹ පළාත් ප්‍රධාන සංඝනායක පදවියටපත් පූජ්‍ය ඉලුක්පිටියේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේට ශ්‍රී සන්නස්පත්‍රය හා විජිනිපත ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. පසුගිය රජයේ මැති ඇමතිවරුන් කළ ඇතැම් ප්‍රකාශ නිසා මහ සංඝරුවන සංවේගයට පත් වූ බව පඤ්ඤාලෝකනා හිමියන් මෙහිදී සඳහන් කළා. පසුගිය රජයේ ස්වාගතයට මැති ඇමතිවරුන් විසින් සිදු කළ යම් අයෝග්‍ය ප්‍රකාශ අපි කවුරු මාධ්‍ය මගින් ඇසුරුවන් දුටුවා. ඒ වාගේ නොගැලපෙන ප්‍රකාශ වලට සමන් දීමෙන් බෞද්ධ ජනතාව තුළ අපි මහා සංඝරත්නයේ සංවේගයට පත් වෙන බුද්ධ ශාසනයටත් ස්වාමින් වහන්සේටත් කෙනෙහිලිකම් සිදු වූ යුගය අවසන් වූ බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. දේශපාලකයාට වඩා භික්ෂුන් වහන්සේගෙන් රටට සේවාවක් සිදුවන බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද මෙම අවස්ථාවට එක් වුණා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් ලබන බ්‍රහස්පතින්දා නායකයා පත්කර ගැනීමට තීරණය කර තිබෙනවා. ඊයේ පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගැනුණත් නායකත්ව මණ්ඩලයක් පිළිබඳ වූ අදහස් වලින් එය උණුසුම් තත්වයක් දක්වා පරිවර්තනය වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාදීට එක් වුණා. වාද විවාද උණුසුම් තත්වයන් තුළ පක්ෂය සමග කරවමින් ලබන බ්‍රහස්පතින්දා තීරණයකට එළඹීමට මෙහිදී එකඟත්වය පළ වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් සජිත් ප්‍රේමදාස මැතිතුමාත් කරූ ජයසූරිය මැතිතුමාත් තිදෙනාම එකට එකතු වෙලා අනාගත එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ගමන් කළ යුතුයි කියන තීරණය ආවා. හිතනවා බොහෝ විට ලැබෙන බ්‍රහස්පතින්දා අවසන් තීරණයකට එන්න පුළුවන් වෙයි කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් 35කට වැඩි ප්‍රමාණයක් අදහස් දැක්වුවා. ඒ අනුව තමයි තීරණය කරේ. මං හිතන්නේ බහුතරයේ අදහස උනේ ඔක්කොම එකතු වෙලා යා යුතුයි කියලා. පක්ෂයේ මතය තමයි මම මේ කිව්වේ. අවසන් තීරණය ගන්න ඕනේ පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩලය. නායකත්ව මණ්ඩලයට විශාල විරෝධතාවයක් ඇති වුණා. බහුතර කැමැත්තෙන් පක්ෂ නායකයව තෝරමු කියන මතය ඉස්මතු වුණා. මගේවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේවත් අඛිල විරාජ්‍යවත් සජිත් ප්‍රේමදාස මහත්තයාගේවත් නෙමෙයි. ඉතින් මේක මේ පක්ෂයේ බහුතරයට කන් දෙන්නේ නැත්තම් අපිට වෙන තීන්දුවක් ගන්න වෙයි. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් නායකයරේ ඉන්නවා. අද ඔබතුමීගේ හඩපටයක් කියලා විශ්තිනවා. ඔබතුමී මොකද කියන්නේ? මොනා කියන්නේ ඉතින් අපි සාමාන්‍ය යාළුවෝ විදිහට කතා කරන දේවල්. ඔබතුමී කැමති මේ කාර්ත කැමති ඔබතුමී කවුරු නායකත්ව වෙනවද? මම පෞද්ගලික කැමති නම් මගේ මහත්තයාට. ආ නායකත්වයටද? ඩැප්සට් වෙලාගේනේ. නායකත්වය ඒක අහගන්නේ ඒක. නායකත්ව මණ්ඩලයක් යෝජනා වුණාද මන්ත්‍රීතුමා? ඔබතුමාලට අවස්ථාවක් දෙන්නත් ඒ කියන්නේ. ඒකලම් අහගන්න. ඒ පොඩි අයට දැනක් දෙන්නේ? නෑ 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 පොඩි අයට ගොඩාක් වැඩ තියෙනවා. අමතුමා රංජන් නමතුමා කිව්ව මේ සජිත් ප්‍රේමදාස මහත්තයා මේ කිසිම වැඩ කරාද කෙනෙක් නෙමෙයි කියලා. ඇත්තද මේ ඔබතුමා එහෙම කියලාද මෙයාගෙන් අහන්න මගෙන්? නායකත්ව වෙනසක් වෙන්නේ නැද්ද? ඒකෝල නෑ නෝ ඔයාගේ නාලිකාවට මාර අමාරුවක් තියෙනේ නේ අහන්න මම උත්තර දෙන්නේ නෑ. රටේ ජනතාවට බලන්න මම ඔයාගේ නාලිකාවට උත්තර දෙන්නේ නෑ. මේ අතර එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර ස්වාමින් වහන්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් පළ කළේ මෙවන් අදහසක්. සජිත් මහත්තයාගේ මට්ටම ගැන පසුගිය ජනාධිපතිවරයාදී මිනිස්සු තේරුම් ගත්තා. තේරුම් අරගෙන තිස්ස මහරාමයේ ආසනේ ඡන්ද 8000කින් පැරදුනා. ඉතින් ඒ සීට් එක මෙයාට දිගාකට මෙරුණා. ඉතින් මෙයාගේ කාර්යභාරය මොකද්ද? එයාගේ ප්‍රමාණය ජනතාව තීන්දු කළා ඉවරයි. ආයි මං හිතන්නේ එයාට ගොඩ එන්න පුළුවන් වෙයි කියලා. රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාදවලට අයත් තවත් සංවාදයක තොරතුරු සිංහලයේ සංවිධානයේ අද හෙළි කළා. ඒ කොප් කමිටුවේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සමග කරන දුරකථන සංවාදයක්. අලෝ 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 ලොක්කා කොහොමද?
ඔබතුමාගේ මනුෂ්‍යය මොකදන්න අපි දෙන හිතවත් කමති කියන්නේ හොදාවත් අපේ කට්ටියට කතා කරමුනා කතා කරලා මේ පොඩ්ඩ සදි කර විදියයි මේ අරු ඇත්තටම හොරාගෙන යන අර්ජුනේ මේ සංවාදයේදී ඉතාම හොඳට පැහැදිලි වෙනවා කෝප් කමිටුවේ තීන්දුව తీරන ගන්න වෙලාවන් වලදී කොහමද එක්සත් ජාතික පක්ෂයේ කෝප් කමිටු සමාජිකයනියුත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ සභාපති කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නැත්තුතුළු කණ්ඩායම කතා වෙලා සංවාද කරලා කොහොමද මේ මහා බැංකු ගනුදෙනුවේ හොරු ආරක්ෂා කරන්න කටයුතු කරේ කියන කතාව හොඳට පැහැදිලි වෙනවා මේ අතර අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිලුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සමග කරන දුරකථන සංවාදයක හඬපතයක්ද මේ වන විට නිකුත් වී තිබෙනවා සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාට මේ වේවා මැතිණිය කොහොමද හොඳින් ඉන්නවා ඔබතුමා කොහොමද අනේ හොඳින් ඉන්නවා මැඩම් මේක සරත් ජයමාන්ට මම කෝල් ඇදුණා මම ආයෙත් අක්ගාලා ගන්නවා මේක අරගෙන ආ ඉන්න කියලා පොඩ්ඩක් ඉන්න කියලා මේ එතකොට මේ මම කිව්වා මේ ඔයා යන්න එතන පොඩ්ඩක් නා මේ එතකොට මේ මේ රජින් වාස් ගුණවර්ධන ඇවිල්ලා මෙතන හම්බෙන්න මාව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. 2019 වසරේ පීට 9ක අධ්‍යන කටයුතු අවසන් කර සමත් වූ උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් 1282 දෙනෙකුට මෙහිදී උපාධි පිරිනැමුණා. උපාධි ප්‍රදානෝත්සවයේ අංක 32 දක්ෂතම යුද හමුදා නිලධාරියා ලෙස දෙවන ලුතිනන් MDG වීරසිංහත් දක්ෂතම නාවික හමුදා නිලධාරියා ලෙස උපලුතිනන් MASL විජේරත්නත් සම්මාන ලැබුවා. දක්ෂතම ගුවන් හමුදා නිලධාරියා ලෙස පියාසර නිලධාරි HMJSB හේරත්ද වසරේ අතිශූර නිලධාරියා ලෙස දෙවන ලුතිනන් JVD වීරසිංහද තේරීපත් වුණා. අමාත්‍ය බන්තුල ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති එයා වයිස් මාර්ෂල් සාගර කොටකදෙනිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රුසියා හා චීන විදේශ අමාත්‍යවරුන් ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතයි. රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් හා චීන විදේශ අමාත්‍ය වෑන් යන මහත්වරුන් මෙසේ දිවයිනට පැමිණීමට නියමිත බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය පවසන්නේ. ලොව සිටින ප්‍රවීණතම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස සැලකෙන රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් තම රාජතාන්ත්‍රික වෘත්තිය ආරම්භ කළේද ශ්‍රී ලංකාවෙන් වීම විශේෂත්වයක්. ඔහු මෙරට රුසියානු තානාපති කාර්යාලයේ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර ඇති අතර සිංහල භාෂාව හැසිරවීමටද හැකියාවක් පවතිනවා. මේ අතර චීන විදේශ අමාත්‍ය වෑන් වී මහතාද ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිත අතර ඔවුන් දෙදෙනා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඉහළ පිළේ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකා ප්‍රධාන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය ලබන 13 සහ 14 යන දෙදින තුළ මෙරට සංචාරයකට එක්වීමට නියමිතයි. රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් හමු වී සාකච්ඡා කිරීමට ඇය අපේක්ෂාවෙන් පසුවනවා. ද්විපාර්ෂික හා කලාපීය කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ. මෙම වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද රාත්‍රියේ දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකය පවසනවා. උච්චතම ග්‍රහණ අවස්ථාව මධ්‍යම රාත්‍රිය පසු වී විනාඩි 40ට උදාවන බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ.
දැන් ග්‍රහණය ආරම්භ වෙන්නේ 10:28 රාත්‍රියේදී. ඉන්පසුව ග්‍රහණ මධ්‍යයේ සිදුවෙනවා මධ්‍යම රාත්‍රිය පහ වෙලා විනාඩි 40ට. එවිට 90% පමණ මේ ඡායාව තුලින් චන්ද්‍රයා ගමන් කරනවා. ඉන්පසු 11 වෙනිදා අලුයම 2:42 මේ ඡායාවෙන් ඉවත් වීම සමගම ග්‍රහණය අවසන් වෙනවා. දැන් මෙවැනි ඡායා චන්ද්‍ර ග්‍රහණ PVSින් පුරුදු නැත්තම් බලන්න අපහසුයින් එකපාරටම එළියේ අඩුවීමක් හැර වෙන යමක් පෙනෙන්නේ නැහැ අර කළු කවයකින් වැහිලා පූර්ණ හෝ අර්ධ චන්ද්‍ර ග්‍රහණ වලදී වගේ. ඒ නිසා මේ බලන්න පුරුදු විය යුතුයි. විද්‍යාත්මක වශයෙන් වටිනා වැදගත්කමක් තියෙනවා. ක්‍රමයෙන් දීප්තිය අඩුවීමක් චන්ද්‍රයාගේ පුරුදු කෙනෙකුට බලාගැනීමේ හැකියාව තිබෙනවා. ගල් උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයක හිමිකාරණියගේ ඝාතනය විදේශගත ඇගේ සැමියාගේ කොන්ත්‍රාත්තුවක් දයන්න පිළිබඳ සැක මතුවී තිබෙනවා. ඝාතනය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ගාල්ල උණවටුන සිය සංචාරක හෝටලය තුලදී එහි හිමිකාරිය වූ නිලූකා චාමලි මහත්මිය ඝාතනය කර තිබුණේ තියුණු ආයුධයකින් පහර දීමෙනි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම ඝාතනය සිදුකර පලා ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණා. සිය 7 දරුවා සමග සිටියේදී ඇය මෙම ඛේදවාචකයට ගොදුරු වී ඇතත් දරුවාට කිසිදු හානියක් සිදු නැති බවයි පොලිසිය සඳහන් කළේ. විදේශගතව සිටින සිය සැමියා හා ඝාතනයට ලක් වූ කාන්තාව අතර කලක සිට දේපල ආරවුලක් පවතින බවද පොලිසිය පවසනවා. පසුගිය වසරේ ජූනි මාසයේදී ඇගේ සැමියා විසින් මෙම කාන්තාව ඝාතනය කිරීම සඳහා පුද්ගලයන් දෙදෙනෙකුට කොන්ත්‍රාත්තුවක් බහර දී තිබුණා. අදාළ ඝාතනය සිදු කිරීමට උත්සාහ දැරීමේදී එම පුද්ගලයන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් එම උත්සාහය ව්‍යර්ථ වුණා. කෙසේ වුවද මෙම ඝාතනය සිදු කළ පුද්ගලයන් දෙදෙනා නිති රැහැනට කොටු කර ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඝාතනය විදේශගත සැමියාගේ සැලසුමක් විය හැකි බවටයි පොලිසිය සැකපල කරන්නේ. තලයිමන්නාරමේ අක්කර 280කට ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදුදීන් යන අය පොලිසිය මගහරිමින් සිටින බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ කියා සිටියේ රිෂ්කාන් බදුදීන් යන අය අත්අඩංගුවට ගැනීමට කිහිප වරක්ම ඔහුගේ නිවසට ගිය බවයි. එහෙත් එහි සිටියේ ඔහුගේ දෙමව්පියන් සහ බිරිඳ පමණක් බවත් ව්‍යාපාර කටයුතු සඳහා ඔහු කොළඹ ගොස් ඇති බවට එම අය ප්‍රකාශ කළ බවත් රහස් පොලිසිය කියා සිටියා. මේ වන විට සැකකරුගේ ජංගම දුරකථනය පවා විසන්ධි කර ඇති බවයි රහස් පොලිසිය කියා සිටියේ. මෙම වංචනික ක්‍රියාව ඉතා බරපතල එකක් බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා. එබැවින් සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි මහේස්ත්‍රාත්වරිය තවදුරටත් නියෝග කළේ. තලයිමන්නාරම උපුත්තුරව් වෙට්ටිතරව්හි ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර විකිණීම සම්බන්ධයෙන් රිෂ්කාන් බදුදීන්ට එරෙහිව කොළඹ 10 පදිංචි අබ්දුල් කාසිම් සලාබ් යන අය සිදු කළ පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය සිදු කෙරෙන්නේ. අකර 40ක බිම් කොටස් දෙකක් රුපියල් ලක්ෂ 240කට තමන් මිලදීගෙන එහි ගිය විට රිස්කාන් යන අය තමන්ට එම ඉඩමේ අයිතිය නැති බවට තර්ජනය කළ බවට පැමිණිල්ලේ සඳහන් වනවා. මේ ආකාරයෙන් අකර 280කට ව්‍යාජ ඔප්පු සකස් කර අලෙවි කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වනවා. ස්වාධීන රූපවාහිනිය නව ගමනකට මුලපුරා තිබෙනවා. එහි එක් අදියරක් ලෙස සම්භාව්‍ය ටෙලිනාට්‍ය සහෘද ප්‍රේක්ෂකයාට දායාද කිරීමටයි සැලසුම් කර ඇත්තේ. පවුලේ නාලිකාව ලෙස ජනාදරයට පත්ව ඇති ස්වාධීන රූපවාහිනිය සෑම විටම හරවත් හා උසස් නිර්මාණ ප්‍රේක්ෂක ජනතාව වෙත ලබා දීමට උත්සාහ දරනවා. වත්මන් සභාපති සුදත් රෝහණ මහතාගේ සංකල්පයකට අනුව ගුණාත්මක බවින් යුත් සම්භාව්‍ය ටෙලිනාට්‍ය ඉදිරි දිනවලදී ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයේදී පැවැත්තුනේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වයෙන්. ස්වාධීන රූපවාහිනි ඉදිරි ගමනට තම සහය ලබා දෙමින් උසස් නිර්මාණ ස්වාධීන රූපවාහිනිය වෙත ලබා දීමට කටයුතු කරන බව සාකච්ඡාවට එක්ව සිටි ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ප්‍රකාශ කළා. රාජ්‍ය ආයතන කිහිපයකට පත් කළ නව නිලධාරීන් තව තනතුරුවල රාජකාරී කටයුතු ආරම්භ කළා. හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණ නීතිඥ නිශාන්ත සදබරණ මහතා නව තනතුරේ රාජකාරී ආරම්භ කළේ ආගමික වතාවත් මැදේයි. ලුණුලේවා කාර්යාල පරිශ්‍රයේ අඹ පැලයක් රෝපණය කිරීමද සභාපතිවරයා අතින් සිදු වුණා.
පහුගිය දවස්වල දකින්න ඇති කෝටි 27ක් වැනි මුදලක් වංචා වෙලා තියෙනවා. මං කියන්නේ හිටපු පාලකයෝ මේවා හිතල කළා කියලා. හිතල හෝ නොහිත හෝ වෙලා තියෙනවා. දැන් ආයතනේ පඩි ගෙවා ගන්න බැරි තැනට ඇවිල්ලා බෝනස් ගෙවා ගන්න බැරි වුණා. දැන් මං ලොකු මූල්‍ය අර්බුදයක ඉන්නවා. නමුත් මූල්‍ය අර්බුදයක් කිසිසෙත්ම ඇති වෙන්න බෑ. මේ පොත්පත්වල තියෙන විදිහට මහා පරිමාණ වැලිජාවාරමක් වෙලා පතල්හා කැණීම් කාර්යාංශයේ ගෙන්නලා පොඩි සමීක්ෂණයක් කළා. ඔවුන් කියනවා එම ස්ථානයේ ගන්නට තිබ්බ කෝටි ගණනක වැලි අරගෙන තියෙනවා. හැබැයි මේ පොත්පත්වල නම් තියෙන ලක්ෂ ගාණක් ආදායමක් විතරයි. ඉතින් මම දන්නේ නැහැ මේක කොහොමද උනේ කියලා. ඇයි මේව ගැන හෙව්වේ නැත්තේ කියලා. ඉතින් මේව රජයේ දේපළනේ. ඒ ගෙනියන සල්ලි වලින් මන්දා ඉතින් අඹදරුවන්ට කන්න බොන්න දුන්නොත් මට නම් හිම හිතාගන්න බෑ. එහෙම මධ්‍යම සංස්කෘතික අරමුදලේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කෙරුණ මාචාර්ය ගාමිණී අධිකාරි මහතාද එම අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක, ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. දව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් වූ උදය චන්ද්‍රකුමාර මහතා බත්තරමුල්ල පීඨයේ එම සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී සිය තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ආගමික වතාවත් මැද්දේ එම කටයුතු සිදු වූ අතර දව සංස්ථා කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ලෙස පත් කෙරුණු ප්‍රසන්න සංජීව මහතා රන්මක පායේදී රාජකාරී කටයුතු ආරම්භ කළා. රාජ්‍ය මාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු මහජන නියෝජිතයින් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට සහභාගී වුණා. බස්නාහිර පළාත්පද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස උපාලි කොඩිකාර මහතා රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ ආගමික වතාවත් මැදේ. එම අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ආර්.එම්.එස්. බණ්ඩාරනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒ ක්‍රීඩා පොතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk